මෙවර අධ්‍යන පොදු සාධක පත්‍ර උසස් පෙළ සහ පහශවනය ශේෂත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ අයිතුපත් 50%ක් පමණ මෙවන විට විභාග දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බව වාර්තා වනවා. මෙම විභාග සඳහා අයිතුපත් විදුහල්පතිවරුන් විභාග දෙපාර්තමේන්තුවට යැවිය යුතු නමුත් වැටුප් විෂමතා මූලික කරගෙන දින 65ක් මුළුල්ලේ මෙවන විට ක්‍රියාත්මක ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හමුවේ විදුහල්පතිවරුන් විභාග අයිතුපත් යොමු නොකිරීම මේට හේතුව වී තිබෙනවා. අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ යම් ශිෂ්‍යයෙකුට විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි වගකීම ඒ ඒ විදුහල්පතිවරුන් බාරගත යුතු බවයි. සිසුන් ගැන සිතා උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවල අයිතුම්පත් නිසි ලෙස විභාග දෙපාර්තමේන්තුවට යවන්නයිද අධ්‍යාපන ලේකම්තුමා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයිතුම්පත් බාර ගන්නා අවසන් දිනය හෙටින් අවසන් වනවා. අයිතුම්පත් ඉදිරිපත් කිරීම අවසාන දිනේ එට අපි එක පැත්තෙන් ඉල්ලීමක් කරනවා අවශ්‍ය නම් මේ ප්‍රශ්න විසඳීමට මේ සතිය ගන්න අවශ්‍ය නම් මේ අයිතුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය දික් කරන්න. එහෙම නොවුනොත් අපි අනිවාර්යයෙන්ම අයිතුම්පත් ඉදිරිපත් කිරීම කරන්නේ නැහැ. මාස දෙකක් තිස්සේ අපි මේ කියලා තියෙන්නේ මේ අයිතුම්පත් ඉදිරිපත් කරන්නේ නැහැ කියන කාරණාව. එතකොට දැන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තීන්දුව නොගත්තා නම් මේ අර්බුදවලට වග කියන්න ඕනේ. තීන්දුව නොගත්ත පාලකයෝ 150ක අයිතුම්පත් ඇවිල්ලා තියෙනවා කියලා විභාග කොමසාරිස්ලාගේ ප්‍රකාශයක්. එතකොට දැන් අපි අනිත් පැත්තෙන් ගත්තොත් ඔහුගේ ප්‍රකාශ අනුව 150ක් දාලා නැහැ. ඒක ප්‍රබල තත්ත්වයක්. අරගලය කරන්නේ සාකච්ඡාවලට දොර විරුද්ධ කරමින්. නමුත් ආණ්ඩුවේ පැත්තෙන් යාපත් ප්‍රතිචාරයක් නැත්නම් අපිට ක්‍රියාමාර්ග ඉස්සරහට ගන්න වෙනවා.